අලුත් අවුරුදු කාලේ තවත් කරලියට එන එක දෙයක් තමයි මේ ජන ක්‍රීඩා කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ජන ක්‍රීඩා අතර අපිට දකින්න ලැබෙනවා කොට්ටපොර වෙන්න පුළුවන්, පොරපොල් වෙන්න පුළුවන්, අංගම්, ඉලංගම්, චක්කුඩු, ගුස්ති, එතකොට අංකෙලිය මේ වගේ ක්‍රීඩා තියෙනවා. ඉතින් මේවා ගොඩක් වෙලාවට මේ දෙවියන් මුල් කරගෙන පැවැත්වෙන ක්‍රීඩා වුණාට මේක ඉතිහාසය හොයාගෙන ගියොත් අපිට තව වෙනින් කතාවක් හොයාගන්න පුළුවන්. මොකද මේ ක්‍රීඩාවල හරි සටන්කාමි බවක් තියෙනවා. ඒතර මේක වෙන්නේ නැත්තේ කොහොමද? මෙන්න මෙහෙම කතාවක් අපිට හදාගන්න පුළුවන් සහ ඉතිහාසය හොයාගත්තාම ඔබට කියන්නට පුළුවන්. ඒ කතාව මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර කාලේ ගම්මානවල හිටපු ශක්තිවන්ත තරුණයින් දෙන්නේ රජතුමාගේ රාජකීය හමුදාවට පුහුණු වෙන්න බැඳව ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් ආයි අවුරුද්දක් විතර පුහුණුවෙන් පස්සේ නැවත වතාවක් ගම්වලට එනවා අවශ්‍ය වුණොත් නැවත කැඳවීම සඳහා. ඉතින් ගොඩක් වෙලාවට මේගොල්ලන් ගම්වලට නැවත වතාවක් එන්නේ මේ අලුත් අවුරුදු එදිලා තියෙන අප්‍රේල් වගේ කාලවල තමයි. දැන් ඉතින් මෙහෙම ගමට ආපු කට්ටිය ගමට එන්නේ රාජකීය හමුදාවේ කඩු සටන්, දුනු සටන් වගේ දේවල්, ශාරීරික සටන් සහ විවිධ ශිල්ප ක්‍රම ප්‍රගුණ කරලා. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ ආපු අය කණ්ඩායමක් විදිහට ගම්වල ඉන්නවා සෑහෙන පිරිසක්. ඉතින් ඔවුන් ගොඩක් වෙලාවට තමුන්ගේ හැකියාවන් විනිශ්චය කරගන්නට නැත්නම් වර්ධනය කරගන්නට නැත්නම් දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා මේ ක්‍රීඩාවල නිරත වුණා. ඉතින් ගොඩක් වෙලාවට අවුරුදු කාලේ ඔවුන් තමුන්ගේ හැකියාවන් උරගා බලන්න මේ කණ්ඩායමක් විදිහට මේ ක්‍රීඩාවල නිරත වුණා කියලා අපිට හිතා ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් කාලයක් තිස්සේ මේක මේ විදිහට පැවැත්වෙමින් ආවා. හැබැයි 19 ශතවර්ෂයේ කාලේ සුදු අධිරාජ්‍යවාදීන් මේ සටන් ක්‍රම පුහුණු වීම තහනම් කරනවා. හැබැයි කාලයක් තිස්සේ අවුරුදු කාලේ ඔවුන් මේ සටන් ක්‍රම හරහා ගොඩනගාගත්තු ක්‍රීඩා පැවැත්වීම නිසා ඒවා අපේ සංස්කෘතික අංගයක් බවට පත් වුණා. අන්නේ සංස්කෘතික අංගය තමයි අදටත් චක්ගුඩු වෙන්න පුළුවන්, කොට්ටපොර වෙන්න පුළුවන්, පොරපොල් වෙන්න පුළුවන්, අංගම් ලංගම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අංකෙලිය වෙන්න පුළුවන්. මේ විදිහට ක්‍රීඩා විදිහට තවමත් අද දවසේත් අපිට දැක ගන්නට ලැබෙනවා.